ියලු පාසුම්පලින්ි සැරී අතිස්ුකෝපු මෝකී නිවාස සක්කිර්ණය ල් පෙරිෙඩස් බැක්කුපොලිය අඳුුව වෙලාවේ ලක්ෂ පාත්්‍යවා වෙන් කරගන්න. රජයේ විදේශ ප්‍රතිපත්තිය. අපි බලනකොට ඉතා අවුල්සාධක තත්ත්යකට මේ රටේ විදේශ ප්‍රතිපත්තිය දැන් වැඩිල තියනක අපිට පෙනී යනවා. අපි දකිනෝ අපේ රටය චීන පැත්තට ඇදීගෙන යන චීන මිත්‍රත්ව රටවල් සමඟ ඒ පැත්තකට ඇදීගෙන යන එක අපිට දකිින්ඩ පුළුවන් වෙලා තියෙනවා. අද ඉන්දියාව අපි ගත්තාම අපේ අසල් වැස රට සමඟ පිට අර්බූධයක් පැනනගිලා තියෙනගේන එක අපිට පෙනී යනවා. මේ විදේශ ප්‍රතිපත්තිය තුළ ඇවිල්ලා තියෙන ගින්දරට පෙට්‍රෝල් ධනෝ වගේ වැඩක් තමා මේ රජය ගෙනයන්නේ. අපිදැන් ආණ්ඩ වෙලා තියෙනවා මේ රජයේ මේ ආණ්ඩුවේ නායකයා කවුද කියලා. මේ ආණ්ඩුවේ තීන්දු තීරණ ගන්නෙ කවුදු කියලා. අපි දැක්කයිය පෙරේද. අගමතිතුමා පාල්ලිමේන්තුයදී පවසනවා කෝවිටොලින්ග වරණයට පත්වෙන ඒ මුස්ලිම් ජනාසා අවශ්‍යනං භූමිධානය කරන්න පුළුවන්. ඒට අනුමැතිය දෙනවා කියලා. එතනින් පැයක් ගානක් යනකොට මේ සුදර්සිිනිිපනනාආන්දු පිල්ලේ. රාජ්‍ය ඇමතිතුමිය කියනවා. නැන ඒම මේ අවසරයක් ලබාදීල නෑ. මේක තාක්ෂණකමුට අරාතමා. තීර්ණෙයට ඇන්ඩුවනනි කියලා. අන්ඩුවේ පසු පෙළ මන්ත්‍රීවරුගේ ආනවා. ඒම කෝමත මේ භූමිධානය කිරීමට අවසර දෙන්නේ කියලා. තකොට අපි ආනවා මේ රැටේ අගමැතිතුමා තීදු තීරණ ගන්නවද නැත්ත. මේ පිටිපස්සෙ කවද ඉන්නේ. අගමැතිතුමාට වැඩිය උඩින් කෞද දීදු තීරණ ගන්න කියෙනෙක අපි ආණ්ඩු වෙනවා. විශාල දේශපාලන අස්ථාවර තත්ත්යක් අපිට පෙනියනවා විමල්වීරවංසමාත්මයගේ ඒ එතුමා කියන ඒ කාරණාවත් එක්ක ඊය වෙනකොට පෙරේදා වෙනකොට අපි දකිනවා විමල් වීරවංස මඇත්තුමාගේ නිවසට පක්ෂ දුලාගනායකුන්. රැස්වෙලා එකට්ටිය සාකච්ඡාවක් කරනවා මේ ආණ්ඩුව පිළිබඳව. එඒදා අපි ආන්නේ මේ ජනාතිපතිතුමාටත් අගමතිතුමා අතර මේ අර්භෝධයක් පැන නැගිල තියෙනවා. මේ පෝට්ටු පක්ෂය දෙකට තුනට කැඩියා මේ තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. අද බලන්ඩ මේ රටේ ස්වාභයාවික පරිසරය අපි දැක්කාම වනාන්තර මේවා දැන් වීලුවට අරගෙන තියන්නේ පෙේද වෙනකොට අි දැක්කා ආදිවාසී වන්නේලා ඇත්තෝ මේ අක්කර එක්ටයර් පන්දක් රැකගැනීමට අතිකරණයට යාමට සිදුවෙලා තියනවාද වෙනකොට. එද ඇම්ම දාම පත්තරේ. අි වාර්තා වෙනවා කොේරි අපි දැක්කාම ගස්්ටික කපාගෙන යනක වනන්තරයේ එලිකරන එක මේ දිගින් දිගටම මේ පරිසරයට ලොකු බලපෑමක් කරනවා ඒ පරිසරේ පිළිබඳ ඒ බලපියමයට එරීව මේ රජය කිසිම නීතිමය කටයුත්තක් කරන්න නෑ කියනෙ අපිට පෙනීයනවා. අපි රුපියල්ද කියන එක දැන්තමා පටන් අරන්තියන්නේ දැන් ලුපියල්ද ලැබිලන. ඇරි ඒක තේරුම් කර ගණ්ඩුවනේ. අපි සාමූලික ගිවසුම අරා. ඒ ගිවසුම අරා රුපියල්දක් ලබාදීමේ අස්ථාව රජයට තිබ්බා. මේ වතු ඉඩම් ටික රජය ඉඩං. රජයේ විසින් ලිස් ආකාරයටල කල්බඳ ආකාරයට ලබාදීල තියෙන මේ කම්පනිිකාරයතමා මේක පාලනය කරන්නේ. මම අන්න මෙක්චර බලවත් රජයකට මේ කම්පනි විස්ස පාලනය කර ගණඩ බැරිද. කම්පනිය පඩිපාලක සභාවරා රුපියල් ධක් ලබා දෙනවාගේල තීරණය කරපු ගමන්. ඒ වෙලෙම කම්පනිීකෙන අපි මේක ලබා දෙන්න. ඒම ලබාදෙනවනං අපි වැඩකිරීමේ දවස් ගාන අඩු කරනවා කියලා අභියෝග කරනවා රජේට. එන්ද මෙතන එලිපිටම පේනවා. රජය මේ සමාගම් සමඟ එකතු වෙලා දැන්ඉන්න තත්ත්වේමුත් බිමටදාන වැඩසටානත්තමා මේ ගෙනියන්න එකන එක අප අර කබලෙෙන් ලිපට වැටෙනවා කතාවතමා දැන් වතුකම්කරුවන්ට වෙලා තියනෙ සාමූලික කිවසුමත්න පඩිපාලක සභාවා රා. ඒ ලබාදීපු දහ කියන ඉලක්කමේට යන්ඩත් බැරි. ත්ේ එකට තමා මේ උගුලක් තමා මේ පටවලා තියන මේක කූට නාඩගමක් මේ රජය කම්පනය සමඟ එකතු වෙලා කරන්න ඒම නත්තන්ඳැ ආණ්ඩුව ඇ ආ්ු කීපත්තික් කෙවරලා ද අහුගේ රජ එෙමට ජනත්තුමයි කාණ්ඩුවක් අගමැත්තුමයි කාණ්ඩුව ඒ ඒවගේ තිබ්බඉන්දතමා ඒ ආණ්ඩුව ජනතාව ගෙදර හැරී. ඒක කරගණඩ බැරීන්ද. මේ රටාරි පත්තකට ගෙන අන්ඩ බැරන්ද. කිව්වේ කොන්ද කෙලින් තියෙන ඩියම රියල් රටට නායකෙක් අපි ලබාගන්නවා කියලතම මේ ආණ්ඩු ඇද වී. සර් කිව්වොත් කිව්වතමා එච්චරයි වැඩේ ඉවරයි කියලා කිව්වා. දැන් සර්ට නායකත්තේ ලබාගණ්ඩ ක්ඩාය අමතලදීනවා. තැන් පක්ෂේ කණ්ඩායම් කඩාගෙන සර්ත නායකත්තේ ලාගණ්ඩ පක්ෂේ නායකත්තේ ලාගණඩ සර් ිටිස්තු දුරෙන්ෙන. ඒකයි අපි කියන්නේ. ඒයින්දා මේ රටේ ලක්ෂ ඇතනම එක ජනතාවගේ ඒ කියපු පොරොන්දු. ඒ දීපු බලාපොරොත්තු. ඒ කෙලින් වැඩ කරනවගීපු දේ. එත එතැන්ට පැමිණින්ඩුවන. එතැට ෙන්න්ඩ මේ තත්ත්ට මේ රටගෙනියල දාන් දෙපා. izing the New.